Welcome to the DIXPC YouTube channel. I am going to show you a super video. I am going to show you an SLT fiber. I am going to show you a video. I am going to show you a fiber. I am going to show you a fiber. විදුරු කෙන්දක් තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ ඩේටා ට්‍රාන්ස්මිට් කරන්න ඩේටා යවන්න. ඉතින් මේ විදුරු කෙන්ද ඇතුළෙන් යන ලයිට් එකකින් තමයි ඩේටා ඔක්කොම ට්‍රාන්ස්මිට් වෙන්නේ, සෙන්ඩ් ඇන් රිසීව් වෙන්නේ. කියන්නේ යන්නේ එන්නේ. ඒ මේ ලයිට් ස්පීඩ් එකත් එක්ක ඔයගොල්ලන්ට මේ කේබල් හරහා විදුලියක් ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ලයිට් එක තමයි ගමන් කරන්නේ. ඉතින් එතනදී ඔයගොල්ලන්ට වයර් ෂෝට් වෙනවා, අකුණු ගහුවාම ගෙදට අකුණු වැදෙනවා වගේ දේවල් මොකුත් වෙන්නේ නැහැ. මොකද මේකේ ලයිට් එකක් තමයි යන්නේ. ඉතින් මේ ලයිට් එක යන මේ වීදුරු කෙන්දේ ආරක්ෂාවට කම්බි තුනක් එක එක කම්බි එක කේබල් වල එක එක විදිහට තමයි තියෙන්නේ. ගෙදට එන ලයින් එකේ කම්බි තුනක් තියෙනවා. ඊට පස්සේ ගේ ඇතුලේ තියෙන කහපාට වයර් එකේ කම්බි නැහැ, නිකන් නයිලෝන් කැඳි වගේක් තියෙනවා. තව ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. ඉතින් කොහොම හරි මේ SLT fiber වැඩ කරන්නේ පාරේ තියෙන ස්විච් කැබිනට් එකක්. ඉතින් ඒකෙන් පොළව යටින් දාලා තියෙන කේබල් හරහා කණුවලට කේබල් දාලා තිනවා. ඒ කණු වලින් දාලා තියෙන සුදු පාට කණුවලට සෙට් කරලා තියෙන බොක්ස් එකක්. ඒකට අපි කියන්නේ DPX කියලා, ලූප් එකක් කියලා කියනවා. SLT එකේ භාවිතා වෙන වචනයක තමයි. ඉතින් ඒ DP එක හෝ ලූප් එක හරහා තමයි ගෙදට SLT එකේ ෆයිබර් ලයින් එක අදින්නේ. ඉතින් මේ ෆයිබර් ලයින් එක ගෙදට එද්දි මේ DP එකේ එක DP එකකින් ගෙවල් 8කට ෆයිබර් ලයින් 8ක් දෙන්න පුළුවන්. ඉතින් මේ DP එක හරහා DP එකෙන් ගෙදට එන ලයින් එක වෙනම වයර් එකක් තමයි එකට යූස් වෙන්නේ. එතකොට DP එකට ෆයිබර් ලයින් එක දෙන්නේ තව වයර් එකකින්. ඒකේ වීදුරු කෙඳි 8ක් එනවා. ඒ 8න් එක කෙන්ද තමයි අපේ ගෙදට ෆයිබර් ලයින් එක ගන්න ගෙදට දාන්නේ. ඉතින් එතකොට මේ ෆයිබර් කෙන්ද මොකක් හරි වුණොත් සම්පූර්ණම කේබල් එක අලුතෙන් දාන්න වෙනවා. ඒ කියන්නේ කැඩුනොත්, ඒ විදුරු කෙන්ද කැඩුනොත් ඒකට එහෙම මොකුත් වෙන්නේ නැහැ ඇත්තටම. මොකද ඒක ආරක්ෂාවට ගොඩක් යකඩ කම්බි තුනක් ඒ වයර් එකට සම්බන්ධ කරලා තියෙනවා. තව ප්ලාස්ටික් වෙන හයිය ආවරණයක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ කේබල් එකක් තමයි ගෙදට එන්නේ. ඉතින් මේ කේබල් එක හරහා බිත්තියක් අනිවාර්යෙන් විදින්න වෙනවා. එක්කෝ නැත්නම් ජනල් ඩ්‍රිල් එකකින් ඇතුළට ගන්න පුළුවන්. කොහොම හරි ඒගොල්ලෝ බිත්තියට ප්ලග් හයි කරන ප්ලග් පොයින්ට් එකක් වගේ පොඩි සුදු පාට චූටි බොක්ස් එකක් හයි කරලා එතනින් තමයි කහ පාට වයර් එක Wi-Fi රවුට් එකට, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒකට SLT එක කට්ටිගෙන ONT කියලා. ඇත්තටම ඒක ONT එකක්. ඒකට ONT කියන්නේ ඔප්ටිකල් නෙට්වර්ක් ටර්මිනල් කියන එක. ඉතින් මෙතනදී SLT එක යූස් වෙන්නේ Huawei SA ZTE ONTs දෙක. එතකොට මේ max speed එක මේගොල්ලෝ වෙබ්සයිට් එකේ දාලා තියෙන විදිහට GBPS ගණන් හිටවම මේවට ෆයිබර් හරහා ගන්න පුළුවන් data transmit speed එක තියෙනවා. එතකොට SLT එකෙන් දෙන්නේ ප්‍රධාන වශයෙන් ස්පීඩ් වර්ග දෙකකට 100 Mbps තම අඩුම ස්පීඩ් එක ෆයිබර් වල 100 Mbps කියන්නේ Mbps 100ක්. එතකොට GB එකක් ඩවුන්ලෝඩ් කරන්න තප්පර 40යි යන්නේ. ඒ වගේ ස්පීඩ් එක තමයි ෆයිබර් අඩුම ස්පීඩ් එකේ තියෙන්නේ. ආයෙත් දෙනවා තව ස්පීඩ් එකක්. ඒ තමයි 1G ෆයිබර්. එතකොට ඒකේ Mbps 1000ක් ස්පීඩ් එක එනවා. එතකොට GB එකක් ඩවුන්ලෝඩ් කරන්න තප්පර 4ක වගේ අඩු කාලයක් තමයි යන්නේ. අරකට වඩා 10 ගුණයක් ස්පීඩ් එක වැඩි. ඉතින්
මේ අප්ලෝඩ් එක Mbps 100 තියෙන එක Mbps 50 අප්ලෝඩ් එක Mbps 1000ක් තියෙන එක Mbps 500 අප්ලෝඩ් එක ඒ ඉන්ටර්නෙට් පැත්තෙන්. එතකොට මේකට SLT fiber line එක හරහා ඔයගලන්ගේ ගෙදරට ෆෝන් නම්බර් දෙකකට ෆෝන් දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ONT එකෙන් ෆෝන් වයර් දෙකකට RJ11 පෝට් දෙකක් තියෙනවා. කේබල් දෙකක් සෙට් කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට නම්බර් දෙකකට කෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ LAN පෝට් හතරක් තියෙනවා. එකක් ඉන්ටර්නෙට් වලට තියලා අනිත් තුනෙන් POTV ගන්න පුළුවන්. එතකොට ඉතින් එතකොට මේ එක ෆයිබර් කේබල් එකකින් ඕගොල්ලන්ට පුළුවන් ෆෝන් ලයින් දෙකක් ගන්න, POTV ලයින් තුනක් ගන්න, අනිත් එක ඉන්ටර්නෙට්. එතකොට එහෙම තමයි ෆයිබර් වැඩ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ට ෆයිබර් ගන්න ඕන නම් අඩුවට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඩබල් ප්ලේ විතරයි. මොකද කොපර් ලයින් වලට සිංගල් ප්ලේ දෙනවා, කෝල් ගන්න විතරක් ගන්න පුළුවන්, ඉන්ටර්නෙට් අන්න විතරක් ගන්න පුළුවන්. ඒ වුණාට ෆයිබර් ලයින් වලට එහෙම ගන්න බෑ. සෝරි වැරදුනා. කොපර් ලයින් වලට ඉන්ටර්නෙට් යනවා නම් ෆෝන් ලයින් එකත් ගන්න වෙනවා මං හිතන විදිහට. ඉතින් ෆයිබර් ලයින් එකේ අනිවාර්යෙන් ಜಾති දෙකක් තියෙන්න ඕනේ. එක්කෝ කෝල් සහ ඉන්ටර්නෙට්, වොයිස් ඇන් ඉන්ටර්නෙට්, නැත්නම් වොයිස් ඇන් POTV. වොයිස් ඇන් POTV තමයි අඩුම. එතකොට ගන්න පුළුවන් වොයිස් වලට 390ක් චාර්ජ් වෙනවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවස් වෙද්දි. ඊට පස්සේ POTV වලට 899ක් වගේ මුදලක් චාර්ජ් වෙනවා ටැක්ස් නැතුව. එතකොට 1000ක් 1500ක් වගේ ටැක්ස් ඔක්කොම එකතුලා එනවා. ඉන්ටර්නෙට් ගත්තොත් අඩුම් පැකේජ් එක වෙන්නේ 1490යි. ඒකේ එනි ටයිම් ඩේටා නැහැ. ඩේටයිම් ඩේටා GB 40ක් තියෙනවා. ෆ්‍රී ඩේටා GB 60ක් තියෙනවා. ඉතින් SLT ලගේ අප්ලෝඩ් වෙන හැම දෙයක්ම ෆ්‍රී ඩේටා වලින් තමයි කැපෙන්නේ. ඕගලන්ට ෆ්‍රී ඩේටා පාවිච්චි කරන්න පුළුවන් රෑ 12 ඉඳන් උදේ 8 වෙනකම්. එතකොට ඩේටයිම් ඩේටා උදේ 8 ඉඳන් රෑ 12 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඩේටයිම් එකේ ඩවුන්ලෝඩ් කරනවා ඩේටයිම් එකෙන් කැපෙන්නේ. ඩේටයිම් එකේ අප්ලෝඩ් කරනවා ෆ්‍රී ඩේටා වලින් කැපෙන්නේ. එතකොට රෑට 12න් පස්සේ පාවිච්චි කරනේවා ෆ්‍රී ඩේටා වලින් තමයි ඔක්කොම යූස් වෙන්නේ. එතකොට මේක වැදගත් වෙන්නේ කාටද? මේක ඇත්තටම ඕන වෙන්නේ ගේම් ගහන අයට. ගේම් ගහන කියන්නේ මල්ටිප්ලේ ගේම් ගහන අයට. දැන් මම සාමාන්‍යයෙන් වැලරන්ට් ගහනවා. එතකොට මේකේ ස්පීඩ් එක නෙමෙයි වැදගත් වෙන්නේ වැලරන්ට් එකට පින්ග් එක. ඒ කියන්නේ අපේ ඩේටා පැකට් එකක් ඩේටා ඇත්තටම ට්‍රාන්ස්මිට් වෙන්න පැකට් වශයෙන්. පැකට් ඩේටා පැකට් එකක් තමයි හැමතැනටම යන්නේ. ඒ එක ඩේටා පැකට් එකක් අදාළ ස්ථානයට ගිහිල්ලා අදාළ IP ඇඩ්‍රස් එකට ගිහිල්ලා ආයි අපිට එන්න යන වෙලාව ඒක ගියා කියලා එන පැකට් එක හරි ඒක ගිහිල්ලා එකට අදාළ තොරතුරු එන්න යන හරි වෙලාව තමයි පින්ග් එක කියලා අපි හඳුන්වන්නේ. ඒක මනින්නේ මිලි සෙකන්ඩ් වලින්. ඉතින් සාමාන්‍යයෙන් ෆයිබර් ලයින් එකක ලංකාවේ අඩුම යන්න පුළුවන් මිලි සෙකන්ඩ් 36ක් විතර පින්ග් එක Google data server එකට, Singapore වල තියෙන Google data server එකට මිලි සෙකන්ඩ් 36ක් 38ක් වගේ කාලයක් සාමාන්‍ය ගේම් එක ගහද්දි වැලරන් ගහද්දි මට පෙන්නන්නේ. ඉතින් ඒක තමයි දැනට ලංකාවේ යන්න පුළුවන් අඩුම පින්ග් එක. කියන්නේ අඩුම කියන්නේ ස්ටේබල්. 38 36 ස්ටේබල්. ආයි 30 40 ගණන් යන්නෙත් නැහැ. අඩු ඊට අඩු වෙන්නෙත් නැහැ. 38 38මයි. හැම තප්පරේම හැම මිලි සෙකන්ඩ් එකේම මේ ගණන තමයි තියෙන්නේ. එතකොට අනිත් නෙට්වර්ක් ISP ලගේ එහෙම නැහැ. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා පින්ග් එක අඩු වැඩි වෙනවා හිටපු ගමන් ගේම් එක ගහද්දි. එතකොට මක් හරි ලොකු දේවල් ගේම් එකේ ලොකු ඩේටා පැකට් එහෙම හේ ගියොත් එහෙම පින්ග් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඩේටා පැකට් එක ලොස් වෙනවා. පැකට් එක ලොස් වෙනවා කියන්නේ ගිය ඩේටා පැකට් එක එන්නේ නැහැ. එතකොට ගිය ඩේටා පැකට් එක ගිය තැනක් හොයාගන්න බැරි වෙනවා. ඒ වගේ දේවල් වෙනවා
අනිත් නෙට්වර්ක් ප්‍රොවයිඩර්ස් ලගේ සමහර වෙලාවට ඉතින් මේ SLT 5 එක එහෙම දෙයක් වෙන්නේ නැහැ ජීවිතේට මිලිසෙකන්ඩ් 38 නම් 38ම තමයි ඕගලන්ට ඕනනම් පෙන්වන්නම් මම SLT ලගේ මොබිටෙල් ලගේ ගාන්ට ඒ දෙක වෙනවා ඒක මම මනින්න දාගෙන ඉන්න ඇප් එකක් ඕගලන්ට එක මැනලා බලන්න පුළුවන් pink monitor කියලා ඇප් එකක් තියෙනවා ඔයාලන්ට පේනවා ඇති මෙන්න මේ ඇප් එක pink monitor කියලා තියෙන්නේ දැන් ඔයාලන්ට පේනවා ඇති මේ දැන් Wi-Fi on කරලා තියෙන්නේ Wi-Fi එකේ මේ වගේ ping එකක් තමයි පෙන්වන්නේ මොකද Wi-Fi කියන්නේ wireless විදියට use වෙන්නේ ඉතින් ping එක 52ක් පෙන්වන Wi-Fi වල ඉතින් Wi-Fi වල සාමාන්‍යයෙන් අඩු වැඩි වෙනවා මොකද Wi-Fi ඇවිල්ලා wireless විදියට connect වෙන්නේ phone එකට ඉතින් ෆෝන් එකට කේබල් එකක් හරහා සම්බන්ධ කරොත් මේක තනි ඉරක් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් උඩට බලලා යන්න තියෙන ඉතින් මෙතනදීත් ලොකු ප්‍රශ්නයක් නැහැ ගාන්ට කනෙක්ට් වෙලා 52 50 වගේ තමයි මේ ෆෝන් එකේ පෙන්වන්නේ Google DNS server එකට මේ SLT 5 එකේ ඩීටේල් ටික ෆෝන් එකට Wi-Fi වලින් කනෙක්ට් වුණා Wi-Fi වලින් ගේම් ගහනවා නම් වට මේක වැදගත් වෙනවා ඉතින් කම්පියුටර් එකේකකුත් දාන්නම් පුළුවන් වුණොත් ගේම් එකේක තමයි දාන්න තියෙන්නේ කම්පියුටර් වලට මේ වගේ pink monitor එකක් හොයාගන්න වෙනවා මට දැන් මම පෙන්නනම් මොබිටල් එකේ 60ක් විතර යනවා 58 60 මම ගත්තම මොබිටෙල් එකේ පෙන්වන්නේ ඉතින් මේ 4G කොහොමත් SLT ලගේ 4G එකත් හොඳයි සිග්නල් තියෙනවා ඕන තැනකට ඊට පස්සේ මේක ගැන තව මොනවද කියන්න තියෙන්නේ එතකොට මේක ගන්න කොහොමද ඔයගලන්ට මේක ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ my SLT account එක හදලා ඒකෙන් ඕඩර් කරන්නත් පුළුවන් නැත්නම් ළඟම තියෙන ටෙලිෂොප් එකට යන්න ඔයගොල්ලෝ රෙන්ට් එකට වගේ ඉන්නනම් 4G එකකට යන එක තමයි හොඳ මොකද ෆයිබර් ලයින් එක ෆික්ස්ඩ් ලයින් එකක් ඕගලන්ට ෆයිබර් ලයින් එක අයින් කරන්න බෑ ඇග්‍රීමන්ට් එකට අනුව අවුරුද්දක් පනිනකම් ඉතින් ඊට කලින් ඕගලන්ට ෆයිබර් ලයින් එක අයින් කරන්න ඕනේ නම් රුපියල් 1000ක පැනල්ටියක් ගෙවන්නනවා ඒ කියන්නේ අයින් කරන්න පුළුවන් රුපියල් 1000ක් ගෙවන්න ඕනේ කියන එක අවුරුද්දකට කලින් අයින් කරන්න ඕනේ නම් ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නොවන කට්ටියත් ඉන්නවා රුපියල් 1000ක් ඉතින් කොම හරි ඔගලන්ට 5Bකට මේ දස්වල චාර්ජ් වෙන්නේ 12500ක් එතකොට ඔක්කොම එකතු වෙලා පළවෙනි බිල් එක 15000ක් විතර යනවා ටැක්ස් ඔක්කොම එකතු වෙලා ඒක ඔගලන්ට මාස 3කින් විතර 3 කඩලා ගෙවන්න පුළුවන් මාස 3කට කඩලා ගෙවන්න පුළුවන් 15000 ඒ කියන්නේ එක මාසයකට 5000 ගානේ මාස 3ක් එහෙම ගෙවුවම අවුලක් නැහැ ඊට පස්සේ සාමාන්‍යයෙන් ෆයිබ වොයිස් ඇන් ඉන්ටර්නෙට් ගන්නවා නම් ඕගලන්ට බිල් එක එනවා 2200 2500ක් ඒ වගේ අතර මුදලක් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන කාලෙ වෙද්දී ඉතින් ටැක්ස් වැඩි වෙනකොට බිල් එක ගන්නත් වැඩි වෙනවා කියලා මතක තියාගන්න එතකොට පැකේජ් ගැන කිව්වොත් අන්ලිමිටඩ් පැකේජ් වලට ගන්න ඕන නම් මාස 6ක් විතර ඉන්න ඕනේ මං හිතන්නේ සමහරට කියලා ඕගලන්ට දාගන්න පුළුවන් එහෙම අවුලක් වෙන ගන්න එකත් එතකොට
මේ ඕන කට්ටිය මං හරියට කිව්වෙන ෆයිබලයින්න සාමාන්‍යයෙන් ඕන වෙන්නේ ගේම් ගහද්දි පිංග එක ස්ටේබල් තියෙන්න ඕන අඩු පිංගයක් ඕන ගේම් ගහන කට්ටියට තමයි මේක ඕන වෙන්නේ කියන්නේ මල්ටිප්ලේ ගේම් ගහන කට්ටියට මේ ෆයිබලයින් එක ගත්තට පාඩු නෑ එතකොට ඕගොල්ලන්ට ෆුල් HD ටීවී බලන්න ඕන නම් කියන්නේ ගෙදර අඟල් 42 65 වගේ ලොකු ටීවී තියනවා නම් ඕගොල්ලන්ට 1080p POTV බලන්න ඕන නම් මේ ලයින් එක ෆයිබර් ලයින් එක ගත්තර ෆයිබර් ලයින් එක ගන්න එක හොඳයි. එතකොට ඔෆිස් වල ඔෆිස් එකට ගන්න අනිවාර්යෙන් ඔෆිස් එකට ෆයිබර් ලයින් එකක් තියෙන ගොඩක් හොඳයි. ඔෆිස් කම්පැනි වලට ෆයිබර් ලයින් ඕනේ අනිවාර්යෙන්ම. එතකොට ඔන්ලයින් උගන්වන ටීචර්ස්ලාට ෆයිබර් ලයින් එකක් ඕනේ මොකද අප්ලෝඩ් ස්පීඩ් එකයි අප්ලෝඩ් කොලිටි එකයි හොඳට තියාගන්න පුළුවන් ෆයිබර් ලයින් එකක් ගත්තොත් ඉතින් එතකොට හොඳ කැමරාවක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙන ෆයිබර් ලයින් එකක් අරගෙන ඔන්ලයින් ඉගෙනීමේ කටයුතු කරොත් එතකොට ෆයිබර් ලයින් එකේ තියෙන වාසිය තමයි සිග්නල් ඩ්‍රොප් වෙන්නේ නැති එක. ඉතින් ඔයගොල්ලන්ට ෆයිබර් ලයින් එකක් ගන්න කියන්නේ ඒකයි. එතකොට මේකේ ඔයගොල්ලන්ට ඇඩ්ඔන් දාගන්න පුළුවන්. ඇඩ්ඔන් කියන්නේ විශේෂයෙන් විශේෂිත සොෆ්ට්වෙයාර් වලට හදපු ඩේටා පැකේජස්. විශේෂිත සොෆ්ට්වෙයාර් වලට විශේෂ DB නැත්තම් ඩේටා ප්‍රමාණයක් දාලා හදපු පැකේජ් තමයි ඇඩ්ඔන් කියන්නේ. ඒවා ඔයගොල්ලන්ට මයි SLT ඇප් එකෙන් හරි වෙබ්සයිට් එකෙන් හරි දාගන්න පුළුවන්. 12 කතා කරලත් දාගන්න පුළුවන්. ඉතින් මේ ඇඩ්ඔන් සමහර ඇඩ්ඔන් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරපුවාම ඒ ඇඩ්ඔන් එක ඉවර වෙන්න සබ්ස්ක්‍රයිබ් වෙනවා ඔටෝ. ඔය ගේම ලයිට් එක ඊට පස්සේ තව තියෙනවා මට මතක නෑ. හරියටම ගේම ලයිට් එක තමයි මට පුරුදු එක මොකද මම ඒක දාලා තිනවා. ඒවා ඔයගොල්ලන්ට එතකොට බිලට එනවා සමහර කට්ටිය දන්නේ නැතුව සබ්ස්ක්‍රයිබ් කරනවා. ඒවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරොත් හොඳට මතක තියාගෙන ඒ කාලි වුණාට පස්සේ අන්සබ්ස්ක්‍රයිබ් කරන්න අන්සබ්ස්ක්‍රයිබ් කරන්න ඇඩොන් එක අන්සබ් කරලා දාන්න. එතකොට හරියනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඇඩොන් එකක් දාලා දවස් මාසිකයක් කියමුකෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඊළඟ මාසෙටත් ඇඩොන් එක ඇඩ් වෙලා ඔයගොල්ලෝ දන්නේ. එතකොට ඒ මාසේ දවස් 2-3ක් පාවිච්චි කරලා එක පාට අන්සබ් කරලා දාන්න එපා. මොකද කොහොමත් ඒ ගන්න ඔයගොල්ලන්ට ගෙවන් වෙනවා. ඒ හින්දා ඒ මාසේ ඒ දවස් 30ත් පාවිච්චි කරලා ඔයගොල්ලෝ ඒ දවස් 30 අන්තිම දවසේ අන්සබ් කරුවම හරි. ඉතින් ඇඩොන්ස් තියෙනවා මේ සොෆ්ට්වෙයාර් වලට. ගේම ලයිට් එක තියෙනවා ගේම් ගහන කට්ටියට ගේම් වලට. ඊට පස්සේ යූටියුබ් එකට එකක් තියෙනවා සූම් සහ ටීම්ස් වලට එකක් තියෙනවා ඔන්ලයින් එඩියුකේෂන් වලට. නෙට්ෆ්ලික්ස් වලට වෙන එකක් තියෙනවා. ඒක ටිකක් ගණන් නෙට්ෆ්ලික්ස් අන්ලිමිටඩ් එකක්. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා මේ SLT මයි SLT ඇප් එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ෆයිබර් වල තියෙන දුර්වලතා මොනවාද? ෆයිබර් වල තියෙන එක දුර්වලතාවක් තමයි කරන්ට් එක ගියාම ONT එක එහෙම නැත්නම් රවුට් එක වැඩ කරන්නේ නැහැ. රවුට් එක වැඩ කරන්නේ නැහැ කියන්නේ ඔයගොල්ලන්ට කෝල් එන්නෙත් නැහැ, ටීවී බලන්නත් බෑ, කෝල් ගන්නත් බෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඒත් ඔයගොල්ලෝ පවර් බෑකප් එකක් බැටරියක් මොකක් හරි පාවිච්චි කරලා මේකට වෝල්ට් 12කුයි ඇම්පියර් එකකුයි දෙන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට මේ රවුට් එක ONT එක වැඩ කරගන්න පුළුවන්. ඉතියකට වෙනම මේ දස්වල බැටරි බැකප් විකුණන්න තියෙනවා ටිකක් ගණන්. ඒ වුණාට ඒක වටිනවා. පැය 3-4ක් තියාගන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලන්ට 5V to 12V කන්වර්ටර් එකක් පාවිච්චි කරලා පවර් බැංක් එකකින් මේ Wi-Fi රවුට් එක ONT එක වැඩ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කම්පියුටර් එකට යූස් කරන්න ඕන නම් කම්පියුටර් එකට ලැප්ටොප් එකට යූස් කරන්න ඕන නම්
මේක ඊතනෙට් පෝට් එක හරහා යස් කරන කතා මම රෙකමන්ඩ් කරන්න මොකද එතකොට වයිෆයි භාවිතවීමක් නෙවෙයි වෙන්න මොකද වයිෆයි පාවිච්චි කරොත් වයිෆයි එක සිග්නල් උඩ පල්ලහ යන්න පුළුවන් ඒක වැඩක් නැහැ වයිෆයි පාවිච්චි කරන එක ඒක හොඳයි ෆෝන් එකේ මොකක් හරි වීඩියෝ බලනවා නම් ඒත් ෆෝන් එකේ ගේම් ගහනවා නම් වයිෆයි වලින් තමයි කනෙක්ට් කරන්න වෙන්නේ ඒකත් අවුලක් නැහැ ඉතින් ලෑන් පෝට් එක හරහා කනෙක්ට් කරලා තියෙද්දි හොඳට මතක තියාගන්න Windows update off කරලා තියන්න. මොකද Windows update වෙන්න ගත්තොත් එහෙම දැන් 5 එකේ නම් අවුලක් නැහැ GB 40ක් තියෙනවා. 1490 package එක ගන්න වෙන්නේ කොහමවත් අඩු මේක. එතකොට GB 40ක් තියෙන හින්දා ඒක අවුලක් නැහැ. නැත්තම් ඔයගලන්ට Windows update වෙන්න ඕනේ නම් ඔගොල්ලෝ දාන්න එක RAM update වෙන්න RAM දාන්න වෙලාව වෙනස් කරන්න එක RAM 1යි 5.4යි වගේ දාලා එතකොට මැෂින් එක ඔන් වෙලා තිබ්බොත් එහෙනම් ඔගේ ඔටෝ අප්ඩේට් වෙනවා 5.1.4.4 මොකද ගොඩක් කට්ටිය මේ ඩේටා වලට වෙච්ච දෙයක් නැහැ කියලා අහනවා ඩේටා වලට උණ දේ හොයාගන්න බැරුව ඉතින් ඔයගලන්ට ඒකත් බලා ගන්න පුළුවන් ඩීටේල්ඩ් ඩේටා view එකක් මොනවටද පාවිච්චි වුනේ කියලා ඩේටා ටික ඒකත් MySLT app එකේ තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් MySLT app එකෙන් වැඩ කරන හැටි මට පෙන්වන්න විදියක් නැහැ මොකද මගේ MySLT app එකේ පොඩි error එකක් එනවා සමහර කට්ටියගේ error එනවා ඒක ගානට මටම සෙට් වුණා කොහමරි මගේ MySLT app එක වැඩ කරන්නේ නැහැ MySLT app එකේ ඔයගලන්ට කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ package එක වැඩි කරගන්න package එක අඩු කරන්න ඕන නම් ඔයගලන්ට teleshop එකකට යන්න වෙනවා ගිහිල්ලා ලියුමක් දෙන්න වෙනවා package එක වැඩි කරගන්න ඔගලන්ට ඇප් එකෙන් පුළුවන් MySLT ඇප් එකෙන් ඊට පස්සේ add on දාන්නත් පුළුවන් extra GB දාන්නත් පුළුවන් data usage එක බලන්නත් පුළුවන් බිල බලන්නත් පුළුවන් බිල ගෙවන්නත් පුළුවන් complaint දාන්න පුළුවන් ඊට පස්සේ voice එකේ තියෙනව හදන්න පුළුවන් voice call IDD මේව හදන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා MySLT ඇප් එකෙන් ඔගලන්ට ඉතින් ඒකේ මම කැමති නැති user interface එකට තමයි ඒත් ඕක myslt.lk කියලා සර්ච් කරොත් නෑ myslt.slt.lk කියලා myslt වෙබ්සයිට් එකට ගියොත් ඔයගලන්ට වෙන ඉන්ටර්ෆේස් එකක් තියෙන එක ලස්සනයි ඉතින් myslt app එක ගැන ඒ වගේ දත්ත මක් කියන්න තියෙන්නේ ඉතින් myslt app එක හදාගන්න Google account එකෙන් login වෙන්න පොඩි simple දේවල් ටික කරන්න තියෙන්නේ මොකද මේ දවස් වල ඔයගලන්ට එළියට එහෙට මේට යන්න බෑ බිල් ගෙවන්න මම දන්නවා තෙල් ප්‍රශ්න හින්දා ඉතින් බිල් ගෙවන ඒවා බිල් බලන ඒවා ඔක්කොම ඔය ඇප් එක හරහා කරගන්න පුළුවන් ඔන්ලයින් වැඩ කරන්න Wi-Fi router එක නැත්නම් ON එක වැඩ කරන්න කියලා හොයාගන්න පුළුවන් උගලන්ට ඒකේ වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියන්නේ වැඩ කරන්නේ කියලා හොයාගන්න පුළුවන් වෙන ඉන්ටර්නෙට් යන්න බැරි වෙනවා ඒක Wi-Fi router එකෙන් බලා ගන්නත් පුළුවන් රතු පාට බල්බ් එක පත්තු වෙනවා ඒකේ වැඩ කරන්නේ නැත්නම් loss කියන තැන loss කියන ගහලා තියෙන තැනින් රතු පාට ලයිට් එක පත්තු වෙනවා එතකොට කහ පාට ලයිට් පත්තු වෙන දෙකක් වගේ power එකයි Wi-Fi එකයි තමයි එතකොට අනිත් ඒවා පත්තු වෙන්නේ මේක හරියට වැඩ කරනවා නම් power එකයි PON එකයි ඉන්ටර්නෙට් එකයි Wi-Fi එකයි ෆෝන් 1 කියන එකයි වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ෆයිබර් ලයින් වල ෆෝල්ට් આવොත් එහෙම ඒකත් 12 කතා කරලා කියන්න ඕනේ. loss වෙනවා loss එක පත් වෙන සමහරවිට ලයින් එක disconnect කරලා නම් මං හිතන්නේ නැත්තම් disconnect කළා කියලා call කරනවා. කෝල් කරද්දි කියනවා මම හිතන්නේ. ඒක ෂුවර් නෑ මම මේකේ ෆෝන් එක සම්බන්ධ කරලා නෑ තමයි ඩිස්කනෙක්ට් වෙලා නෑ. ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ බිල් ගෙවන හින්දා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හින්දා. ඒ දේවල් තමයි මට ෆයිබර් ලයින් එක ගැන ඔයගලන්ට කියන්න තියෙන. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හමුවමු. සුබ දවසක්. ජය වේවා.